අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් එවන්න අගමැති මෝදිගෙන් ඉල්ලීමක් ගුවන් භාණ්ඩ තොගයක් එක්ක එමිරේට්ස් යානයක් මත්තලින් ඇමරිකාවට ව්‍යාසර කරන්න සූදානමින් පිය පුතු දේශපාලනය ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුවේ අලුත් සටහනක් තමයි කොරෝනාව නිසා විදේශවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීම යලි ඇරඹේ අලුතින් සංවර්ධනය කළ ඉන්දියාවේ කුෂිනගර ගුවන්තොටුපළ වෙත ශ්‍රී ලංකාවෙන් පළමු ගුවන් යානය ගොඩබස්වන ලෙසට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මෙම ආරාධනාව සිදු කළා මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍යවරයාතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සුභපැතුම් එක් කිරීමටයි මෙම හමුව පැවැත්ුණේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා බුදුදහම ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වනවා සංචාරක ක්ෂේත්‍රයේ පමණක් නොව පුරා විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඉන්දියා මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ජලය හා සනීප ආරක්ෂක වැනි ක්ෂේත්‍රවලින්ද ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා කියා සිටියා මහමැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සතුට ප්‍රකාශ කර තිබෙනවා ඉන්දියාව සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු මියාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ශෝකය පළ කළා महामेतिवरणेन विशिष्ट जयग्रहणयक् लभू अग्रामात्य महिंद राजपक्ष महताट चीन कम्युनिस्ट पक्षय सुभाशिंशन पिरिनमनवा මෙරට සිටින වැඩබලන චීන තනාපති හූ වෙයි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. හමුව පැවැත්ුණේ අරලියගහ මන්දිරයේදී. චීන කොමියුනිස්ට් පක්ෂ මැදිමකාරක සභාව නිකුත් කළ සුබපැතුම් පණිවුඩය වැඩබලන තනාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂ අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරන බවයි මෙම සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ. අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ සමග පවත්නා සම්බන්ධතා වර්ධනය කර ගන්නා බවද මේදී ප්‍රකාශ කෙරුණා. ගුවන් භාණ්ඩ තොගයක් සමග එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයක් පළමු වරට මත්තල සිට ඇමරිකාව දක්වා පියාසර කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ පිළිබඳ අදහස් දක්වන මත්තල ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සූරිය මහතා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය මාස දෙක ඇතුළත ගුවන් ගමන් වාර 70ක් පමණ මෙහෙවමින් මගීන් 2500කට අධික ප්‍රමාණයකට පහසුකම් සලසා තිබෙනවා රටට පැමිණෙන සියලුම මගීන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුව සියලුම පහසුකම් සපයා වුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම පසුගිය කාලය තුළදී සිදු වුණා ඒ වගේම හෙට සුවිශේෂී තවත් සිදුවීමක් මත්තල ගුවන්තොටුපළේ සිද්ධ වෙනවා ප්‍රථම වතාවට ගුවන් බඩු රැගත් එමිරේට්ස් ගුවන් යානයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදයේ වෙත යැවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 28ක් හෙට මත්තල ගුවන් තොටුපළින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ දිරුම් දීමට නියමිතයි දිරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ කැලණිය රජමහා විහාරස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතා මෙරට නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී. මෙලියත් මැතිවරණ කොට්ටාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 2001 වසරේදී විපක්ෂ නායකවරයා ලෙසත් ඉන් අනතුරුව 2004 වසරේදී අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. මාගේ විශ්වාසය
මෙරට පස්වන විධායක ජනාධිපති ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් එම ධූරය දරමින් වසර 30ක යුද්ධය මව්බිමෙන් තුරන් කිරීමට කටයුතු කළේ සියලු රටවැසියන්ගේ ආදරය සහ ගෞරවය දිනා ගනිමින්. දහස් 18 වසරේ ඔක්තෝබර් 26 වනදා දින 52 ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසද කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුපත් කෙරුණු රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ප්‍රමුඛ ස්ථාවර සානීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානීය ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනේ නව අග්‍රාමාත්‍ය ධූරයේ දියුරුම් දෙන්නේ සිව්වන වරටයි. ඒ මහතා දියුරුම් දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳ සැලසුම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දියුරුම් දීමේ උත්සවයේ ස්වාධීන රූපවාහිනී වසන්තම් ටීවී ලක්කඬ සහ වසන්තම් FM ඔස්සේ සජීවව සමගාමී විකාශයක් ලෙස ගෙනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙවර සහ දේශපාලන ගමන් මඟ පිළිබඳ සැකසූ ජනහඳ විලපිපිසිය පත විශේෂ වැඩසටහන මෙම සජීව විකාශයෙන් අනතුරුව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. ජනහඳ විලපිපිසිය පත මේ අතර නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිත අතර එහිදී කතානායකවරයා තෝරාපත් කර ගැනීම ඇතුළු නව පාර්ලිමේන්තුවට අදාළ කටයුතු කිහිපයක් සිදු කෙරෙනු ඇත. මෙවර පාර්ලිමේන්තුවට පිය පුතුවරුන් 8 දෙනෙකු පත්ව සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර නමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින්. එමෙන්ම හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙද්දී ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වැඩිම මනාපෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මාත්‍රි දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඔහුගේ පුත් යදමිනි ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන පීපුතු දෙපළගෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අවස්ථාව හිමි වූයේ රාජිත සේනාරත්න මහතාට පමණයි. නව රජය ලබාගත් 3/2 බලය භාවිත කර රටට අහිතකර ගිවිසුම් බෙන්ම 19 වන සංශෝධනයද ඉවත් කළ යුතු වෙතැයි අලුතින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කරනවා. සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කිරීම සඳහා කැපවන බවයි ඔවුන් කියා සිටින්නේ. මෙවර මහමෙතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප හිමිකරගත් රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා නරහින් පිට අභයරාමයේදී පුච්ච මුරුත්තේට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරු මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මහතා. දැන් 3/2 බලයකුත් තියෙන නිසා මම හිතනවා ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ඉතාම ඉක්මනින් අපිට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයිලා. මට අවශ්‍ය වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ නගරය මේ ආසියාවෙම ශීඝ්‍රයෙන් දියුණු වෙන සහ සුන්දරම නගරයක් බවට පත් කිරීමේ සිහිනය ඉතාම ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගන්න. 19 සංශෝධන ඉතාම අහිතකරයි. ඒක සම්පූර්ණ මහෞෂකල යුතුය කියන සාවරය අපි ඉන්නේ. ඉතින් නව යුවසාවත් තුළින් අපිට පුළුවන් මේ රට ඉදිරියට ගෙන යන්න. ප්‍රසන්න රණතුංග මහතා පිළිගැනීම සඳහා ගම්පහ ප්‍රදේශයේදී උත්සවයක් පැවැත්වුණා. මම මැතිවරණ සම්පූර්ණ මෙහෙව්වේ කණ්ඩායමක් එක්ක පෞද්ගලික මනාපවලට නෙමෙයි. ඒ නිසා මැතිවරණ වේදිකාවල් වල මම කිව්වා 1,05,000කට වැඩි දෙන්න කියලා. ඒක අරන් දුන්නා. ආසන 13ම දිනවලා දුන්නා. මන්ත්‍රීවරු 13 දෙනෙක්පත් කරා. 3/2 බලයක් පොහොට්ටුවට ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඓතිහාසික ජයග්‍රහණයක් ගත්තා. රටට අහිතකර ගහපු ගිවිසුම් අහුසි කරන්න කෙසේද කියන කාරණාව එන්න ඕනේ. මම විශ්වාස කරනවා රටට හොඳ කලක් අනාගතේ උදා වෙයි කියලා. බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා උත්සවයක් පැවැත්වුණේ හෝමාගමති.
හෘදේ සාක්ෂියට එකඟව අවංකව බන්දු ලකුණු වර්ධන හා ඒමිනියගේ මනුස්සකම හා කරපු වැඩ කොටස වෙනුවෙන් ඡන්දේ දීපු හැම මිනිහෙකුටම මම ඊට වඩා වැඩි දෙයක් රටට ඉෂ්ට කරනවායි කියන එක මම මතක් කරනවා මේ ආසනේ ලංකාවේ ඉහළින්ම ඔසවා තැබීම සඳහා දායක වෙච්ච තමුන්නාන්සේලාගේ ගෞරවය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින් සියලු දෙනාට ජය වේවා සුභ වේවා මෙතර රමේෂ් පතිරණ මහතා පිළිකනු ලැබුවේ ඒ කාලයේදී සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයේම සුරා සූදුවෙන් මත්පැණින් සියල්ලෙන්ම තොර එකක් බව තමුන්නාසලා සෑම කෙනෙක්ම හොඳින්ම දන්නවා. ඒ නිසා මුළු මැතිවරණ ව්‍යාපාරයේ තුලම අපි කිසිවිටක කකටුත්තක් සුදු නොකළ බව තමුන්නාසලා සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා තමයි මේ ඡන්ද ගරුත් අපි ලබන ජයග්‍රහණ වල ගරුත්වයේ දෙගුණ වෙන්නේ. අපි ඊටාම වැඩගත් විදිහට කටයුත්ත කළා තියෙන නිසා. ආචාර්ය නාලක ගොඩහිව මහතා පිළිගැනීම සඳහා ගම්පහ නගරයේදී උත්සවයක් පැවැත්වුණා. මේ මැතිවරණය මම ඉතාමත්ම ආදර්ශමත් ආකාරයකට මෙහෙව්ව ජනාධිපතිතුමා මැතිවරණය මෙහෙවපු ආකාරයටම කිසිදු කෙනෙකුට අපහාස කරන්නේ නැතුව කිසිදු දෙනෙක් පෝස්ටර් එකක් ගහන්නේ නැතුව පරිසරයට හානියක් කරන්නේ නැතුව මහත්මා දේශපාලනයක් තමයි අපි කරේ. ඒ වගේම මේ මැතිවරණයේදී අපි ජනතාවට අපේ ප්‍රතිපත්ති ඉතාමත්ම පැහැදිලිව කිව්වා. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මගේ සියනේ අරුණ දසවැදෑරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කරා. ගම්පහ සිටින බුද්ධිමත් ජනතාව එයා අගය කළා. මේ අතර මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළබුණා. පළමු වතාවට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් එක් පක්ෂකින් 6 දෙනෙක් පාර්ලිමේන්තුව යවපු පළවෙනි අවස්ථාව තමයි මේ මැතිවරණය. අප වෙනුවේ ඡන්දය පාවිච්චි කරපු සියලුම දෙනාට මේ දිස්ත්‍රික්කයේ මැතිවරණය මෙහෙයවපු පුද්ගලයා විදියට ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාටම අපි හදවතින් අපේ ස්තුති ප්‍රණාමය පුද කරනවා. මේ මුඩු බිමක් බවට පත් කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැවත වතාවක් වැඩ බිමක් බවට පත් කරන්න. ලංකාවේ දෙවැනි ආර්ථික කේන්ද්‍රස්ථානය බවට දකුණු ආසියාතික නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානය බවට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. මෙවර පාර්ලිමේන්තුවට අලුත් මුහුණක් විදිහට ඉදිරිපත් වීම සඳහා මට දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සියලුම ජනතාවට නාගේ හෘදයාංගම කෘතඥතාවය පුද කරනවා. ඒ වගේම මම විශේෂයෙන් විශ්වාස කරනවා මේ අවුරුදු 42 පරිණි ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත්ම ව්‍යවස්ථාවකදී ආයුතු කාලෙට අපි ලැබිලා තියෙනවා. දේශපාලඥයන් පවා විනයගරුක වෙලා තියෙනවා. දේශපාලඥයන් විනයගරුක වෙනකොට ජනතාව විනයගරුක කිරීම අපහසු නැහැ. කුලියාපිටිය ආසනයේ හිටපු පතාක යෝධය අකිලිරාජ් කාර්යසම් මහත්තයා අද හිස් අතින් ගෙදර ඇව්වා. ජනතාව මං හිතන දැඩි තීන්දුවක් ගත්තේ පහුගිය කාල සීමා පුරාට වෙච්ච ඒ බොරු බේගල් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව නගපු අවලාද වලට. පිළිතුරක් විදිහට තමයි මං හිතන්නේ මේ වැඩ කටයුත්ත කරේ. 8 දෙනෙක් තීරීපත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ අතිවිශිෂ්ට ජයග්‍රහණය තහවුරු කරන අවස්ථාවක් තමයි මේ 8 දිනාම එක්ව රුවන් පුරට නව සංවර්ධන දර්ශනයක් සපයමින් ජනතාවගේ ගැටලු විසඳමින් මෙතෙක් රත්නපුරට හමු නොවු ගෙන ඒමට නොහැකි වූ සංවර්ධනය සෞභාග්‍ය ඉදිරි අනාගතයේදී ගෙන ඒමට උපරිමයෙන් කැපවන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අද සිට යලි ක්‍රියාත්මකයි. ඒ අනුව ගුවන් යානා දෙකකින් මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීම අද සිදු වුණා. මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටි 125 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළට ලඟා වුණා. ඉන්දියාවේ විශාඛපට්නම් ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1160 දරන ගුවන් යානයෙනුයි මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි. මෙම කණ්ඩායම ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එන අනතුරුව කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යුද හමුදා ආරක්ෂාව යටතේ ඔවුන් රැගෙන යාමටයි පියවර ගැනුණේ. බාලතිවිනී සිටි 163 දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා. ඔවුන්ට PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු ගාල්ල කොග්ගල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ශ්‍රී ලංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙල යටතේ මැද පෙරදිග සිටින අය පිළිබඳ විශේෂ අවධානය යොමු පැති බවයි විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ. අද දිනේ සිට නැවත වතාව ශ්‍රී ලාංකිකයන් රැගෙනීම ආරම්භ කරලා තියෙනවා. චීනයෙන් ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් ගුවන් ගමන් තුනක් කටුනායක ගුවන්තොටුපළටත් මත්තල ගුවන්තොටුපළටත් ඒ වගේම හෙට දිනයේ ඩුබායි සිට ගුවන් ගමන් දෙකකුත් මේ විශේෂ අවධානය දැන් යොමු වෙලා තිබෙනවා මැද පෙරදිගට. මොකද මැද පෙරදිග අපි දන්නවා ලෙබනන් රාජ්‍යයේ ඇතිවෙච්ච බීරුට් ඇතිවෙච්ච පිපිරීමත් සමගම ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අසීරුතාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් අපි දැන් ඒ සඳහා ඒ සියලු කටයුත්තන් සූදානම් කරලා යුද හමුදාවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් සිවිල් ගුවන් සේවා අධිකාරියත්
ගුවන් තොටුපළ සේව අධිකාරියත් ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මේ සියලු දෙනාම එක්කතු වෙලා මේ කාර්යය දැන් අදින් ආරම්භ කරනවා. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 23 දෙනෙකු සුව වීමත් සමග මෙරට සුව වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2576ක් දක්වා ඉහළ ගියා. මහමෙතිවරණයෙන් පසු මෙතිවරණ කටයුතු සඳහා යොදාගත් සියලු ස්ථාන විෂ බීජ හරණයට ලක් කිරීම මෙවන විට සිදුවනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමිනුයි එම කටයුතු සිදු කෙරෙන්නේ. මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2841ක්. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 254 දෙනෙකු පමණයි. ඊයේ දිනේ සුව වූ 23 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2576ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ 51 දෙනෙකු පසු වෙනවා. අද වන විට කන්දකඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ සියලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 604ක් වනවා. මේ අතුරින් 483 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවූවන්. කාර්යමණ්ඩල සමාජිකයින් 67 දෙනෙකුද ආසාදිතයින් අතරට ඇතුළත්. මේ අතර සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතිව විධිමත් ලෙස මැතිවරණයක් පැවැත්වූ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වේද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙතන වැදගත්ම දේ තමයි පසුගිය දින දෙක තුලදීම අපිට COVID-19 රෝගීන් වාර්තා වුණේ නැහැ. අපි අමතක නොකළ යුතු දෙයක් තමයි අපේ රට තුල යම් කිසි විදියකින් මගහැරිච්ච හෝ හඳුනා නොගත්ත COVID-19 රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් හෝ ඉන්න අවදානම තවමත් තියෙනවා. ඒ නිසා ජනතාව දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ලබන සඳුදා සිට අපේ රටේ ජන ජීවිතය මීට වඩා සාමාන්‍ය තත්ත්වයට පත් වෙවි. ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද තුල සාර්ථක එන්නතක් හඳුනා ගන්න ලැබෙවි කියලා. ලංකාවේ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වුවා ලෝකයේ ප්‍රථම වතාවට වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ විසින් මාර්ග උපදේශනයක් සහිතව මේ තත්ත්වයට අපිට කරගන්න පුළුවන් වුණේ COVID-19 රෝගය ඉතාමත්ම සාර්ථකව පාලනය කිරීම නිසා. ඔබට ගයක් රටට හෙටක් වැඩසරහන යටතේ බැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ ඉදිකළ නව නිවසක් අඩු ආදායම්ලාභී පවුලක් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව නිවස පරිත්‍යාග කෙරුණා. ඊට සමගාමීව කොරොන්නාව ආසනයේ නව ඉදිකිරීම් අටකට මුල්ගල් තැබීමටයි කටයුතු කෙරුණේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ග්‍රාම සේවසම් 14022 තුළ නිවාස 14022ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබෙනවා. ඒ අනුව ඔබට ගියක් රටට හෙටක් සංකල්පයේ අර්ථවත් කරමින් ඉදිකර සම්පූර්ණයෙන් වැඩ අවසන් කරලා දිනවසක් තමයි අද පදිංචිය සඳහා බාර දුන්නේ. ලැබුවා වූ විජයග්‍රහණයත් සමග ග්‍රාම සේවසම් වල තවත් පවතින අඩුපාඩු හඳුනාගෙන මේ නිවාස සම්පූර්ණ කිරීමටත් කොළඹ නගරය තුළ නව නිවාස සංකීර්ණ ඉදිකිරීම තුළින් පැල්පත් ඉවත්කොට නව ජීවිතයක් නව රටාවක් කොළඹ නගරයට ලබා දීමටත් අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි හිටියේ ලෑලිගේ ඉන්නකොට නිවාසය හදාගන්න 106ක් ප්‍රදානය කළා. ගමේ අය සෑහෙන්න උදව් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ඔබට ගයක් රටට හෙටක් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ තුලින් දිවයිනපුරා ග්‍රාම සේවා වසම් 14022ක නිවාස ඉදිකිරීමටයි කටයුතු කරන්නේ. ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පළාත් තුනකට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දකුණු සහ වයඹ පළාත්වලද විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටිර බෑවුම් ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙස වෙරළාසන්නව ජීවත් වන ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගය. Platform.
දේශපාලන ඉතිහාසයේ වුණු ලොකුම සෝදාපාලුව මේ සැරේ උනේ එක්සත් ජාතික පක්ෂයට. ඒ හින්දාමද කොහෙද මතුනිකා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් එකතු වෙලා ඊයේ උදේ රැස්වීමක් තියලා තියෙනවා. එතනදී අලුත් නායකත්වයක් එක්ක කොහොමද පක්ෂය ගොඩනගන්න ඕනේ කියලා සාකච්ඡා වුණාලු. හැබැයි නම්ගම් ගැන නම් සඳහනක් වෙලා නැතිලු. ඒ වගේම තමයි මතුනිකා මේ සාකච්ඡා ඉවර වෙලා තිබුණු සුසුද සාකච්ඡාවලදී නම් නවීන් දිසානායකගේ නම වගේම තවත් නම් කිහිපයක්ම සඳහන් වෙලා තියෙනවලු. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායකවත් එක්සත් ජාතික පක්ෂය ආයමත් ගොඩගන්න එක ටිකක් අමාරු වැඩක් කියලා තමයි එතනදී සාකච්ඡා වෙලා තියෙන්නේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉවරුනේ අගෝස්තු 2 වෙනිදා. හරියටම රෑ 12ට. ඔන්නෝයි කියන දවසේ රෑ 10ට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්තයා ITN එකට ආවා තීරණයේ වැඩසටහනට සහභාගී වෙන්න. මැතිවරණ නීති රීති වලට අනුව රෑ 11:59ට හරියටම බැසිල් මහත්තයා වැඩසටහන ඉවර කරා. කාලෙකට පස්සේ ITN එකට ආවේ කියලා එතුමා සභාපතිතුමාගේ කාමරයට ගියා ටී එකක් ගන්න. අන්න ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්තයා දකිනවා වෙන ටීවී චැනල් එකක මැතිවරණ කොමිසමේ සභාපතිතුමා වැඩසටහනක් කරනවා. හැබැයි ඒ වෙනකොට රෑ 12ක් පහු වෙලා. ඒ වැඩසටහනේ බ්‍රේක් එකක් වෙනකන් ඉඳලා බැසිල් මහත්තයා කෝල් එකක් ගත්තා දේශප්‍රිය මහත්තයාට. අපනා වෙලාවට වැඩසටහන ඉවර කරා. ඒවට ඔබතුමා තාම ටීවී එකේ නේ කියලා එතුමා ඇහුවා. නෑ නෑ මම මේ දේශපාලනේ නෙමෙයි මම මේ මැතිවරණ නීති ගැන කතා කරන්න. අන්න එහෙමයි දේශප්‍රිය මහත්තයා උත්තර දුන්නේ. එහෙම නෑනේ. ඔබතුමා වගන්තිය හරියට කියවන්නකෝ. ඒකේ තියෙනවට මැතිවරණ කටයුතු තවදුරටත් කරගෙන යන්න බෑ කියලා. කමක් නෑ. කරගෙන යන්නකෝ. මෙහෙම කියලා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයා. ඊට විනාඩි 10කට විතර පස්සේ වැඩසටහන ඉවර කරපු දේශප්‍රිය මහත්තයා කියනවලු කාගෙන් බේරුණත් බැසිල්ගෙන් නම් බේරණ එක ලේසි නෑ කියලා. ඡන්දෙට කලින් තිබ්බ අන්තිම රැස්වීමට අගමැතිතුමාගේ පාලටුවට ජනාධිපතිවරු දෙන්නෙක්ට උපත දීපු අම්මා කෙනෙක්ගේ ගෙදර ඉස්සරහා තමයි ඒ රැස්වීම තිබ්බේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අම්මගේ මහ ගෙදර. දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියගේ මහ ගෙදර තමයි මේ රැස්වීම තිබ්බේ. अबे अम्मा मीट अवुरुदु 50කට කලින් තමයි මෙතන රැස්වීමක් කියන්න අවසර දීලා තියෙන්නේ. ඒ විජයානන්ද දහනායක මහත්තයාට. ඊට පස්සේ පළවෙනි වතාවට තමයි අද මෙතන රැස්වීමක් තියන්නේ. එහෙම තමයි අගමැතිතුමා කියලා තියෙන්නේ. මාර්තු 2 වෙනිදා ඉඳලා අගෝස්තු 5 වෙනිදා වෙනකම්ම පක්ෂ විපක්ෂ අපේක්ෂකවරු මහමැතිවරණයට ගොඩක් මහන්සි වුණානේ. ඕනිෂා සමග ජනබලවේගයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා මනස ටිකක් සැහැල්ලු කරගන්න කියලා සහරා ෆ්ලෑෂ් ස්ටුඩියෝ එකට ගිහිල්ලා තියෙනවා. එතුමා දේශපාලනයට අමතරව ගායනයට වාදනයටත් බොහෝ දක්ෂයි නියුමා. ඒ හින්දා තමයි මදුනිකා සෑහෙන්න වෙලාවක් එතුමා গিටාර් වාදනය කරලා ඩ්‍රම්ස් වාදනය කරලා මනස සැහැල්ලු කරගත කියලා තමයි අපිට ආරංචි. ඒ වගේම තමයි යුමා සමග ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයට දුන්නු දෙවන්ත පරාජයම මං හිතන්නේ එතුමාගේ මනස සැහැල්ලු වෙන්න ලොකු උදව්වක් වෙන්න ඇති. ඔය මනාප කතිර කියලා කියන්නේ හරි වටින දෙයක් නේ. ඉතින් මේ ජනතාවගේ වටින මනාප කතිරින් ආපු කට්ටිය තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔය තෝරලා යපු ලීකොට අතරේ බුරුත කරවල වගේම මාර කොටනුත් තියෙනවා කියලා කතාවක් Facebook එකේ තිබ්බා. ඔය තියෙන ලීවලින් මදුනිකා හොඳම ලී තෝරලා ජනාධිපතිතුමා ශක්තිමත්ම කැබිනට් එකක් හදයි කියලා තමයි ජනතාව විශ්වාස කරන්නේ. රන්මාලියක් ගිලදැමු සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර වීරකැටියේ සිදු වූ රියනුතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කඩා එය ගිලදැමු සැකකරුවෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් සැකකරු පැහැරගෙන තිබෙනවා. අනතුරුව සැකකරු පලායන අවස්ථාවේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා. රෝහල් ගතකර සැකකරුගේ උදරයේ එක්ස්රේ ඡායාරූපයක් ගෙන ඇති අතර රන්මාලයේ උදරයේ පවතින අයුරු එහි සටහන්ව තිබුණා. වීරකැටිය කටුවැව ප්‍රදේශයේ ජීප් රථයක් සහ ත්‍රිරුත් රථයක් ගැටීමෙන් එක් අයෙකු මිය ගියා. මෙසේ මිය ගොස් ඇත්තේ ත්‍රිරුත් රථයේ පැදවූ මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු ත්‍රිරුත් රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මේ සමගින් ස්වාධින් රූපහණේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.